කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. කොරෝනා වෛරස් රෝග තත්ත්වය පැතිරියාමත් සමග ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මෙහිදී ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. මේ අතර එළඹෙන මහා මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීමේ කටයුතු අද දිනේ සිදු නොකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. අද දිනේ රජයේ නිවාඩු දිනයක් බව නිවේදනය කිරීම හේතුවෙන් මහා මැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම හෝ ඇප මුදල් බාර ගැනීම සිදු නොකරන බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හෙට සහ අනිද්දා කාර්යාල වේලාවන් තුලදී සහ මාර්තු මාස 19 වන දින පෙරවරු 8:30 සිට මධ්‍යාහන 12 දක්වා මීට පෙර සඳහන් කර පරිදි ඇප මුදල් හා නාම යෝජනා බාර ගැනීමේ කටයුතු සිදු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මාර්තු 19 වන දින නාම යෝජනා කටයුතු හා විරෝධතා දැක්වීමේ කටයුතු ඒ පිළිබඳ තීරණ ගැනීම අවසන් වූ පසු තේරීම් බාර නිලධාරීන් විසින් දන්වා එවන තොරතුරු අනුව මැතිවරණ කොමිෂන් සභාවේ ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම් ප්‍රසිද්ධ කරනු ලබන බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස අද දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අදාළ දැනුම් දීම සිදු කර ඇති අතර මෙම නිවාඩුව පෞද්ගලිකාංශය වෙත ලබා දෙන ලෙසද එම අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව රාජ්‍ය ආයතන බැංකු සහ වෙළඳ නිවාඩුවක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර ඇති බව විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබුණද සෞඛ්‍ය අංශ සඳහා එය වළංගු නොවන බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය හේතුවෙන් සෞඛ්‍ය සේවාවට අයත් සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.